අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය අයවැය කාර්ක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම් වීමතට රජයේ විසින් කළු සල්ලි මෙරට ගෙනීම තුලින් රජයේ දේශපාලනයේ සහ ආර්ථික පසුබෑම පිළිබිඹු කරනවා රාජිත කියයි අයවැය තුන්වන වර්ගයේ වීමේ විවාදයේ හේවත් අයවැය කාර්ක සභා අවස්ථා විවාදයේ දෙවන දිනේ අදයි මේ ඊයේ දින පැවති විවාදයේදී පළ වූ අදහස් කිහිපයක් स्वाधीन පවතින ආණ්ඩුවට තමයි අවසානයේදී බහුතරය හිමි වෙන්නේ. අද Google බැලුම තිබුණා නම් ඒ Google loan කියන ප්‍රොජෙක්ට් එක මං කැලිම විවෘතව කියනවා ඒක කඩාකප්පල් කරේ එවකට තිබු ජනාධිපතිවරේ. කරු කතානායකතුමනි දේශපාලනේ වෛරය මේ තාක්ෂණයට ගේන්න හොඳ නැහැ. මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයර ෆේල් කිව්වයි කියලා ගොඩක් මිනිස්සු සමාලලට මට බයිනවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විශේෂ සම්මාර්ථකෙන් එකක් පාර. තමන් එක්ක හිටපු පෝට්ටුවේ 50ට සැලකුවා. අනික් කට්ටිය පස්සට දැම්ම. ඒක තමයි වෙච්ච හොඳම දේ මන්ද. එතුමා කතාව පටන් ගත්තෙම අද මම වැදගත් කතාවක් කරන්න යන්නේ මඩ කතාවක් කරන්නේ නැහැ කියලා. මට නම් දැනුනේ හරින් මන්ත්‍රීතුමනි ඔබතුමාගේ කතාව ඇහුවම ඒකේ මුළු සාරාංශ කරලා ගත්තොත් ඔබතුමා කියන්නේ මම ෆේල් වුණා මෙන්න මේ හින්දා කියලා. ආයේ ලංකාවේදී බැලුම් උඩ හරින්නේ නැහැ. හුලංගිය Google බැලුම ගැන ඇමති හරින් කියයි. ඒ නෑ මම පොයින්ට් එක මගේ නම කිව්වා. ඒක ප්‍රකාශ කරන්න. මගේ නම කිව්වා. ගරු කතානායකතුමනි ඒ කියන පත්‍රයේ එහෙම එකක් තියෙනවා නම් මම බොහොම විශ්සුදි. ඒ මුසුදි. හරි ඔබතුමා. මම මේ ප්‍රවෘත්ති වාර්තාව කියවන්නේ. මේ ඔක්කොම දෙන්නේ ඔයාට. අවුරුදු 4මාරක් බැලුම් උඩ යව යව බිම්බවට්ට වට්ට කතා පොත්ත පොත්ත හිටපු අය දැන් මේ අපේ ජනාධිපතිතුමාට උගන්වනවා ලංකාව ඩිජිටල්කරණය කරන එක ගැන. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත කවදාකවත් මේ රටේ මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් නිර්මාණය නොවන පරිසරය හැදීම සඳහා ඉතා බලවත් පියවර රැසක් ගනී කියන විශ්වාසය අපිට තිබෙනවා. දැන් තවත් සහරාන් ගැන කියන කෙන මේ වෙන්නුනේ මේවට දඬුවම් දීම කරන්න ඕන. අපිට මතකයි ගිය සැරේ සහරාන්ගේ පහාරයට මාස දෙක තුනකට කලින් සීඩී පටියාව, හඬ පටියාව, තව නොයෙක් සලු පටහසට ආව මේ නාමල් කුමාරගේ මේ බරපතල ප්‍රකාශය ගැන පරීක්ෂණ පවත්වන්න ඕන. ඔව් SMS ඒ ප්‍රකාශ කිහිපයක් නෙමෙයි කිව්වේ. අපේ කර්මාන්ත ඇමතිතුමා ඊයේ පෙරේදා රිජිඩ් ටයර් කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කර ඉතාම හොඳයි. අපි රටේ ජනතාවට කියන්න ඕන මේ රිජිඩ් ටයර් කර්මාන්ත ශාලාව මේ අවුරුද්දෙන් එහෙම හදපු එකක් නෙමෙයි. පැහැදිලිවම 2017 තමයි මේ ෆැක්ටරිය ආරම්භ කළේ. ඒක අපි කොහෙවත් නැහැ කියන්නේ. අපි අනුන් ළමයින්ට උපන්න සාතිකේ නම දෙන්න යන්නේ නැහැ. ෆැක්ටරිය ගැන නෙවෙයි තමුන්වන්සලට විහිළු කරේ අර මොකද්ද වොක්ස්වැගන් එක ගැන. විවස්ථාව අනුව ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍ය ධූරයක් හොබවන්න බෑ. හැබැයි ඔහු වතේ ආරක්ෂක අමාත්‍ය ධූරය පවත්වා ගත්තා. ඒක නෙවෙයි ඔහු විවස්ථාව උල්ලංඝනය කරා. ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වෙන් කර ගැනීම බලය ජනාධිපතිවරයාට තිබුණත් මම ඒක පිළිගන්නේ නැහැ තිබුණත් රට වෙනුවෙන් ණය ගැනීමේ බලයක් නැහැ. හැබැයි අප්‍රේල් මාසයේ 30 වෙනිදාගේ සිට අගෝස්තු මාසයේ 31 වෙනිදා දක්වා කෝටි 69,000කට ආසන්න මුදලක් ණය ආරං තිබෙනවා පාර්ලිමේන්තුව අනුමැතියකින් තොරව විවස්ථාව උල්ලංඝනය කරලා. පළවෙනියෙන්ම ඒ ආණ්ඩුවේ තමුන්නාංශලකින් එළියට ආවේ මම. දැන් තමුන්නාංශ මතක තමුන්නාංශල කාර්යාලයකුත් තිබ්බා. නිලෝ නිල නොවන විදිහට කාර්යාලයක් පවත්වාගෙන ගියා ග්‍රාමන්ත කාර්යාලය ඇතුළේ. අගරු කතානායකතුමනි එතුමා විසින් ඒ කරලාද ප්‍රකාශ මුළුමනින්ම මම බැහැර කරනවා. අරුන්දික ප්‍රනන්දු මන්දිතුමා එතුමාට අමතක වෙලා තියෙන එතුමා ගිය ආණ්ඩුවේ ඇමතිවරේ. අපි පැහැදිලිව කියන්න ඕනේ මේ කොමිෂන් සභාවලට පත් කිරීම තුල 20 සංශෝධනත් එක්ක ස්වාධීන තත්ත්වයේ මේ කොමිෂන් සභාවල ඉදිරියේදී පවත්වා ගන්න හැකිද? සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා සතු වෙලා තියෙනවා මේ කොමිෂන් සභාවල නිලධාරීන් පත් කරන බලය. තමුන්නාංශලගේ විපක්ෂ නායකතුමා පෞගේ ජනාධිපතිවරණයේදී මොරදීලා කිව්වා. ජනාධිපති වුණොත් ජනාධිපති මන්දිරයට යන්නේ නැහැ. ගම්වල රැඩ රාත්‍රියකල ඇවිදිනවා. එහෙම කතන්දරයක් පොරොන්දු වෙන්නේ නැහැ වර්තමාන ජනාධිපතිතුමා. නමුත් ජනාධිපති වෙලා එතුමා ජනාධිපති මන්දිරය යන්නේ නැතුව එතුමා පදිංචි වෙලා ඉන්නේ තමන්ගේ පිටකෝට් එකේ ඉඳන් තමයි තාම ජනාධිපති කටයුතු කරන්නේ. අද මහ බැංකු හොරු ටිකත් එක්ක වෙනමම සහචර කල්ලියක මේ ආණ්ඩුව එකට එකතු වෙලා ඔවුන්ව ආරක්ෂා කරන්නේ වෙන කවුරුත් නෙමෙයි ආණ්ඩුව. අයවැයක් ඉදිරිපත් කරන්න ඕන නිසා ඉදිරිපත් කරුවායක් මේ. දැන් කිරෝ ඕනෑම තැනක මුදල් හංගගෙන ඉන්නවනම් 100ට එකක් ගෙවලා සාධාරණීකරණය කරන්න මේ අයවැය අවස්ථාවක් දීලා තියෙනවා. මට කියන්න කොබතම් උන්නාසෙලා අත උස්සලා අයවැය පහකදී මොනවද දීපු සංඛ්‍යා
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අභිනව මහනායක අතිපූජ්‍ය මොකුලෑවේ විමලනා හිමියන් බැහැදකීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණියා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුණ්ඩසාලේ ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ 14 වන මහානායක පදවියට පත් වූ අග්ගමහ පඬිතු අතිපූජ්‍ය මකුලෑවේ විමලනා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. වගකීමෙන් තොරව පවතින සියලු වෙබ් අඩවි සම්බන්ධව යම් කිසි ක්‍රියාමාර්ගයක් ඉදිරියේදී රජය විසින් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වෙබ් අඩවි තහනම් කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් අරගෙන නැහැ. නමුත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් පවතිනවා. කිසිදු ලියාපදිංචියක් නොමැති වගකීමක් නොදරන ඒ වගේම කිසිදු පදනමකින් තොරව පුද්ගලයින්ට මඩ ගහන අසත්‍ය තොරතුරු ප්‍රකාශ කරන සම්පූර්ණ අසභ්‍ය පුද්ගලින්ගේ චරිත ඝාතනය වෙන ආකාරයේ තොරතුරු ලබා දෙන වෙබ් අඩවි කිහිපයක් තියෙනවා. නමුත් මේ වෙබ් අඩවි වල කිසිදු වගකීමක් නැහැ, ලියාපදිංචි කාර්යාලයක් නැහැ, ලෝකෙ වෙනත් කොහේ හෝ රටක සිට ක්‍රියාත්මක වෙන මේවැනි වෙබ් අඩවි සම්බන්ධයෙන් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියන මතයේ අපේ රජයේ ඉන්නවා. එය කරන්නේ මේ රජය වෙනුවෙන් නෙමෙයි, මේ රටේ ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිදු කරන කටයුත්තක් කියන්නේ. ජාත්‍යන්තර නීති රීති පවා උල්ලංඝනය කරමින් රජයේ විසින් කළු සල්ලි මෙරටට ගෙනීම තුළින් රජයේ දේශපාලන සහ ආර්ථික පසුබෑම පිළිබිඹු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රජිත සේනාරත්න මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව පැවසුවා. මේ අයවැය යෝජනා වලින් තියෙන භයංකරම යෝජනාව තමයි කළු සල්ලි සුදු කිරීමට ඉඩ දීලා තිබෙන්නේ. නමුත් දැන් මේක කියලා තියෙන්නේ දියුරුම් ප්‍රකාශයක් විතරක් දීලා 100ට 1ක බද්දක් ගෙවුවාම ඕනෑම මුදලක් ලංකාවේ ගෙනහැල්ලා ලංකාවේ බැංකුවක තැන්පත් කර දෙයි. මේක ඒ කියන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරවල ජාත්‍යන්තරව ඉන්න, ඒ කියන්නේ ගණිකා ව්‍යාපාරවල ඉන්න, ආයුධ ජාවාරම් වල ඉන්න, පහුගිය කාලේ පගා ගහලා ඊට රටට ගෙනහැල්ලා තියෙන සල්ලි නැවත ගේන්න. එතකොට නොයෙකුත් රටවල කොමිස් ගහලා ගේන සල්ලි මේ රටේ කොමිස් ගහලා පිටරට තැන්පත් කර දින සල්ලි ඕන එකක් ලංකාවට දැන් ගේත හැකි. එතකොට ශ්‍රී ලංකාවට මේ පිළිබඳව නරක ඉතිහාසයක් තිබෙනවා. මේ රටේ මහ බැංකුවටත් භාණ්ඩාගාරයටත් අවුරුදු 3ක් මහන්සි වෙන්න වුණා. අර ඒකේ අලු ලයිස්තුවෙන් මේ රට ඉවත් කරගන්න. මේකෙන් තේරෙනවා මේ රජය මොන තරම් දේශපාලන වශයෙන් විතරක් නෙවෙයි ආර්ථික වශයෙන් බංකොලොත් භාවයක් තිබෙනවද? මේ ජාත්‍යන්තර නීති රීති පවා උල්ලංඝනය කරමින් මෙවැනි කළු සල්ලි ලංකාවට ගෙනීමට ඉඩ දීම පිළිබඳව. 2015 වසරේ ජනාධිපතිවරණයේ පැවති සමයේ දිවිනගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් බිලියන 2992ක මුදලක් වැය කර නිවාස ආධාර ලබා දීම තුලින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යයි චෝදනා කොට පවරා තිබෙන නඩුවේ විතිකරුවෙකු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා නියෝග කර තිබෙනවා. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙන ආර්ථික කාර්යසාධන කමිටුවක ප්‍රධානත්වය දරමින් කටයුතු කරන බැවින් ඔහුට රාජකාරිමේ කටයුතු සඳහා විදේශගත වීමට අවශ්‍ය වී තිබෙන බව දැනුම් දුන්නා. ඒ බව තහවුරු කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපියක්ද ජනාධිපති නීතිඥ මාරපන මහතා අධිකරණයට බාර දුන්නා. එමෙන්ම මෙම නඩුවේ අප ලබා දුන් අවස්ථාවේ සෑම මාස තුනකටම වරක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට වාර්තා කළ යුතු බවට අධිකරණය මගින් අප කොන්දේසියක් පැනවූ බවත් එම අප කොන්දේසිය විත්තිකරු විසින් මේ දක්වා කඩකරු නොමැති බැවින් එයද ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. එම ඉල්ලීම් වලට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා විරුද්ධ වූයේ නැහැ. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළ මහාධිකරණය කරන විනිසුරුවරයා මෙම නියෝගය ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් නියෝග කළා. කෙසේ වෙතත් විදේශගත වන්නේ නම් ඊට පෙර අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතාට නියෝග කළා. එමෙන්ම සෑම මාස තුනකට වරක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට වාර්තා කළ යුතු බවට පනවා තිබූ අප කොන්දේසියද ඉවත් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව කළා. මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතාට අමතරව එහි සෙසු විත්තිකරුවන් ලෙස නම් කර සිටින ආර්ථික සංවර්ධන මාත්‍ය හිටපු ලේකම් වෛද්‍ය නිහල් ජයතිලක දිවිනගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන්ද අධිකරණයේ පෙනී සිටියා. එෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයේ හමුවේ ලිඛිත දේශන ගොනු කරමින් තම සේවාදායකින් ටෙරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්ති යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ඔවුන් නිදොස් කොට නිදහස් අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ බව සඳහන් කරමින් එම නීතිඥවරුන් විසින් අධිකරණයේ හමුවේ ලිඛිත දේශනද ගොනු කරනු ලැබුවා. මෙම නඩුව මේ මාසේ 25 වනදා කැඳවීමට නියමිත අතර එදින නීතිපතිවරයාගේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි ඇලි හමුවන්නේ මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.